සස්පිර බාලජී නැත්නම් ඇඩ්වාන්ස්ඩ් බාලජී 2024 සඳහා ස්පීඩ් රිවිෂන් එකක් ළමයින්ට පාඩම් කිරීම නිකම් පටලැවිලි සහිත හරිම පටලැවිලි සහිතයි. එතකොට ඒ කියන්නේ ඔක්කොම එකම වගේ කරුණු තියෙන්නේ. අන්න ඒක තීරණය කරන්න මම ඕගොල්ලන්ට මේ පොඩි වීඩියෝ එකක් කරා. ඒක බලන්න. දැන් වීඩියෝස් මේ ඒකකයේ 6 යටතේ සත්ව අභිජනනයේ ශාකහා සත්ව අභිජනනයේ යටතේ ඉස්සෙල්ලා මම කරා මොකද්ද ශාකහා සත්ව අභිජනනය කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒකේ වැදගත්කම කිව්වා. මේක පිළිවෙලින් බලන්න වැදගත්කම කිව්වා. ඊළඟට කතා කරා අභිජනන ශිල්ප ක්‍රම. මේ ශාකහා සත්ව අභිජනන ශිල්ප ක්‍රම. එතකොට ඒ යටතේ මම ඉස්සෙල්ලාම කෘතිම වර්ණය කියන එක කිව්වා. ඒ කෘතිම වර්ණයෙන් පස්සේ මම දෙවෙනි වීඩියෝ එකෙන් තවදුරටත් කරගෙන ගියා සහාභිජනනය කියන එක. ඒ සහාභිජනන යටතේ ඒ සහාභිජනනය සිදු කරගෙන යනකොට යම් කිසි සහාභිජනන අවපාතනීයන තත්වයක් වෙනවා. ඒ කියන්නේ මිනිසා හියුමන් සඳහා ඒ කියන්නේ පුදු මිතුන් මිත්තන් භාවිතා කරලා පෞලී ඥාතීන් අතර දැන් සතුන් අතර නම් පුරුෂ බලල් මේ බල්ලෝ වෙන සතුන් අතර ඇතරම එකම පෞලයා අතර සහාභිජනනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ ලක්ෂණ හැමම එකතු වෙලා විෂමයුක්මකින් හිටියොත් ඒගොල්ලෝ අතර මුහුමක් සිදු වෙලා නිලීනාකාර තියෙනවා. නිලීනාකාර දුර්ල සතුන් වශයෙන් ස්වභාවයෙන් විවත් වෙලා අර අභිමත ලක්ෂණ අය පරිසර ප්‍රතිරෝධී වෙලා ඇති වෙනවා. දැන් මේ වගේ මිනිසා අතර ඇති වුණොත් මේක හරි ප්‍රමුඛව මේක පේනෝ සතුන්ට වඩා මම මේ දාලා තියෙනවා ශාක සතුන් සහ හියුමන් සඳහා. දැන් මෙතන තියෙන්නේ ඒකයි. එතකොට අභිජනනය පොදු මුතුන් මිත්තන්ගෙන් සමග සමීප සම්බන්ධ පුජ්‍යයින් අතර නෑන මස් ඉන්නල හෝ සහෝදර සහෝදරියන් අතර ඒ වගේ සංවාසයක් ඉදුවොත් ඇතිවන දරුවන් ඉපදවන නැත්නම් අභිජන ක්‍රමයේදී එතකොට එකම ඥාති දේවල් අතර මුහුමක් සිදු වුණොත් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙතන මේ පියා මව මේ ඇතිවන නිලීන දිත්ත නිලීන අවස්ථාව මේ වගේ ඇතරම විරූපී ස්වරූපයක් එක්ක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී වෙන්නේ ඇතරම් මේගොල්ලෝ ඉවත් කරලා මේක අනිත් අය නැවත ස්වභාවයෙන්ම සංවාසයන්ට යෙදීම දිගින් දිගටම සතු අතර වුණා සිදු වෙනවා. අපි දැන් දුර්වල සතුන් අපි ගෘහස්ත කරන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පරිසර තත්ත්වයන් හිදී යම් යම් විවිහර තත්ත්වයන් වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ එකම ඥාතීන් අතර විවාහයක් සිදු වුණොත් මෙන්න මේ වගේ එකක් වෙනවා. මේක මේ සහාභිජන අවපාතනය. එතකොට තවත් තියෙනවා. දැන් මෙතන තියෙනවා මේ මෙයා විෂම යුක්මකේ කෙනෙක් ඒ සිම්පල්ලේ අනිත් එක්කෙන කැපිටල් ඒ. දැන් එතකොට මේ සිම්පල්ලේ ඥානය මේ කීප දෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මෙයා ඒ කැපිටල් ඒ සිම්පල්ලේ ආයේ මේ ප්‍රමුඛ කෙනෙක් කිව්වා වුණොත් සංවාසයේ සිදු වුණොත් දැන් මේ වගේ මේ සත්සර්පින් අත එකක් දාලා තියෙන්නේ මේක මිනිසුන්ට ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙයා ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් නිලීන සමයුග්මකේ. එතකොට මේ වගේ කට්ටිය ඇතිවීම අපි මේකට කියනවා සහාභිජනනේ. එකම ඥාති සම්බන්ධව එකම ප්‍රභේදන අතර මුහුමකදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ නිලීන සමයුග්මකින් එකතු වෙන්න පුළුවන් මේ විෂම යුග්මකාකාර අතර මුහුණු. ඒකට කියනවා සහාභිජනන අවපාතනී කියලා. එතකොට තව අවස්ථාවක් රූපයක් මං ගත්තා. මෙන්න මෙතනත් තියෙන්නේ මේ සහාභිජනන අවපාතනයක්. මේ සිංහ මොනවද කොටිය දෙන්නෙක් ඉන්නේ. එතකොට මෙතෙන්දී මේ නිලීන මේගොල්ලෝ විෂමයුක්මක වුණොත් මේ වගේ නිලීනයා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහාභිජන අවපාතනයේ. එතකොට තවත් එකක් මම මේ ශාකවලදී දාලා තියෙනවා. දැන් මේ ප්‍රභේදක මුහුණු කරාම සමහරලාට මේ වගේ මේ නිලීන කට්ටිය කොහොම හරි දිත්ත නිලීන ආකාරය ඇති වුණොත් ඒගොල්ලොන්ගේ කට්ටිය මේ වගේ වෙන්න පුළුවන්. එතකොට අපි වඩා හොඳ එක තෝරලා මුහුණු කරොත් අපිට මේ අභිමතයක අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඔය වගේ தත්වයන් මම මේ රූපයෙන් හොඳටම ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රවේණ විද්‍යාත්මක දැනුම කිසිවක් නැතුව තියෙද්දි පවා මෙවැනි தත්වයන් නැති වෙන බව තහවුරු කරලා තියෙනවා. එතකොට මේකට තමයි අපි කියන්නේ සහාභිජනන අවපාතනය කියලා. අපි සහාභිජනනය කියන්නේ ඇත්තටම සංසේචනයක් හෝ පරාගණයක් එකම විශේෂී ප්‍රභේදනාකාර හෝ සමීප විශේෂණ අතර වගේ වෙන්නත් පුළුවන් මේක. එතකොට දැන් අපි මිනිසුන් ගෙලන් මොකද්ද පොදු මිතුන් මිත්තන්ගෙන් පැවතින පෙළපත සමග ඒගොල්ලෝ පවුලි කට්ටිය වා වෙලා අන්තිමට එන කට්ටිය මේ වගේ නිලීන අවස්ථාවක් මේ වගේ රූපයක් වෙන්න පුළුවන්.
එතකොට ඒක කියන්න තමයි ඕක බැලුවේ. මං ගිහි ජනනයේ පාඩම මං ඊළඟට දැන් ආයිමත් කියලා දෙන්නම් ඕගොල්ලෝ.